ආයිබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සිත ටීවී රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිදම ගෙදර ප්‍රථමයෙන් පුවත් සිරස්තල සෛනිකායික මහනා හිමිවරුන්ගෙන් විශේෂ නිවේදනයක් පවතින ආර්ථික දේශපාලන ගැටලු වලට කඩිනමින් විසඳුම් සොයන්නේ නැතිනම් සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කරන බව මහනා හිමිවරුන් කියයි රාමුක්කනට තවමත් ඇඳිරි නීතිය සජිපේ නිදහස් පක්ෂයේ ඇතුළු පාර්ශව රැසක් සිද්ධිය හෙලා දකි. නිරායුධ සාමාන්‍ය ජනතාවට වෙඩි තියන්න අනඳුන් උසස් පොලිස් නිලධාරියා කාගේ හස්තයක්ද? ධන හිසයි බඩයි පටලවාගත් රමුක්කන පොලිසිය. යුද්ධ කාලෙදී ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට ලේ දන් දුන් ජනතාවගේම ලේසෙල වූ පොලිසිය. මිරිහානේ බසයට ගිනි තැබූ පුද්ගලයන් අල්ලගත්තද රමුක්කන ත්‍රිරෝද රථයට ගිනි තිබ්බේ කවුද? තවත් තිදෙනෙකු ස්වාධීන වෙයි. රාජ්‍ය අමාත්‍යවරු හතරක් දිරුම් දෙයි. පිල්ලෑන්ටත් රාජ්‍ය අමාත්‍යකමක් රාඝවන්ගේ කලින් තිබ්බ එක වෙනස් වෙයි. ජනපති ඉල්ලා අස්වැන්න සූදානම් කියලා කතානායක කිව්වා. විපක්ෂ නායක කියයි ඔබතුමා බොරු කියන්න එපා. මම එහෙම දෙයක් කිව්වේ නැහැ. කතානායක කියයි. රටතුළු උද්ගතවැති වත්මන් ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමේහිලා ත්‍රිනිකායික අතිපූජ්‍ය මහනා හිමිපාණන් වහන්සේලා යෝජනා මාලාවක් ඉදිරිපත් කර තිබෙනවා. එම යෝජනා මාලාවෙන් උපුටා ගැනීම රටතුළු පවත්නා වත්මන් සමාජ ආර්ථික හා දේශපාලනික අර්බුද විසඳා මහජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා ක්‍රියාත්මක කළ යුතු යෝජනා මාලාවක් අප විසින් ජනාධිපතිතුමන් වෙත 2022 අප්‍රේල් මස 4 වන දින යොමු කළෙමු. ඒත් එක යෝජනා මාලාව පිළිබඳ සාධනීය අවධානයක් යොමු නොකිරීම පිළිබඳ අපගේ සංවේගය පළ කරමු. ජනතාව මුහුණ දෙන උග්‍ර ජීවන අර්බුදයේ පිළිබඳව මෙන්ම දිවාරය දෙකෙහි අවැසි නොතකා පෝලිම් වල රැඳී සිටිමින් මියදෙන ජනතාව කෙරෙහි තවදුරටත් අසංවේදීව කල්මරමින් වගකීම් විරහිතව කටයුතු කිරීම හේතුවෙන් සමස්ත රටවාසීන් අත්විඳින පීඩාවට රටේ රාජ්‍ය නායකය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම මහජන නියෝජිතයෙකුම වගකීම යුතුය. ත්‍රිනිකායික මහා සංඝරත්නය නියෝජනය කරමින් අප විසින් ඉදිරිපත් කරන ලද යෝජනා මාලාව කෙරෙහි අවධානය යොමු නොකර තවදුරටත් ජනතා අභිලාෂයන්ට විරුද්ධව කටයුතු කිරීම පිළිබඳව අපගේ දැඩි අප්‍රසාදය පළ කරමු. එසේම පහත සඳහන් කරුණු පිළිබඳව තවදුරටත් සමස්ත දේශපාලන යාන්ත්‍රණයේම අවධානය යොමු කරවනු කැමැත්තෙමු. මෙම අර්බුදයේ කෙරෙහි සාධනීය විසඳුම් ලබා දීම වෙනුවට නව අමාත්‍ය මණ්ඩලයක් පත් කිරීම තුළින් මෙකී අර්බුදයේ කිසිසේත්ම නොවිසඳෙන බව අප තරයේ විශ්වාස කරමු. මේ වන විට විවිධ උද්ඝෝෂණ සහ පෙළපාලි වලට සම්බන්ධ වෙමින් ජනතාව සිදු කරන සාමකාමී හා නීතිගරුක විරෝධතාවලට සවන් දී ජනතාව වෙත කඩිනම් සහන සැලසීමට කටයුතු කළ යුතු අතර එවැනි ජනතා විරෝධතා මර්ධන ක්‍රියාවලියෙන් වැළකී සිටින ලෙස තරයේ ප්‍රකාශ කරමු. එසේම ඊයේ දිනේදී මහජන විරෝධතාව අතරතුර පුද්ගලික ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව අපගේ සංවේගය පළ කරන අතර නැවත එවැනි අභාග්‍ය සම්පන්න තත්ත්වයක් රට තුළ නිර්මාණය නොවීමට වගකීම් සහගතව රජය ඇතුළු සියලු පාර්ශ්ව කටයුතු කළ යුතු බව අප අවධාරණය කරමු. සහ විවස්ථාදායක අතර අසමතුලිතතාවයක් නිර්මාණය කොට රට තුළ දේශපාලනික විකෘතිතාවයක් ඇති කිරීමට හේතු වූ 20 වන ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කොට 19 වන ව්‍යවස්ථාවේ ඇතුළත්ව තිබූ සාධනීය කරුණු ඇතුළත් කොට නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනීමට සියලු මහජන නියෝජිතයින් යොහුසුලුව කටයුතු කළ යුතුය. රට තුළ උද්ගතව ඇති ආර්ථික අර්බුදයට මෑත කාලිනව රට පාලනය කළ සියලු රජයන් වගකිව යුතුය. එහෙයින් මෙම තීරණාත්මක මොහොතේ අමාත්‍ය මන්ත්‍රී මෙන්ම නිලධාරී වරප්‍රසාද මහජන සුබසාධන වෙනුවෙන් කැප රටේ මහජන දේපල අන්සතු නොකොට ප්‍රමුඛතාගත සංවර්ධන සැලැස්මකට අනුව රට තුළ ආර්ථික ස්ථාවරභාවය ඇති කිරීමට කටයුතු කළ යුතු බව අවධාරණය කර සිටිමු. ඉහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු නොකොට තවදුරටත් ජනතා ගැටලු පිළිබඳව අසංවේදීව රට තුළ දේශපාලනික ස්ථාවරත්වයක් ඇතිකොට මෙම ආර්ථික අර්බුදයට විසඳුම් ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ත්‍රිනිකායික මහා සංඝරත්නයේ එක්වී සංඝ සම්මුතියක් ප්‍රකාශයට පත් කිරීමට කටයුතු කරන බවද මෙයින් අවධාරණය කර සිටිමු. උපුටා ගැනීම අවසන්. ශ්‍රී ලංකා පොලිසිය සතුව නිල සුනකාංශයක් තිබෙනවා. ඒ පොලිස් සුනකෙන් හරි ගණන් උසස් වංශයකට අයත් පුදුම ඉවක් තියෙන්නේ. කුඩු අල්ලනවා, බෝම්බ අල්ලනවා, ඒ වගේමයි මේ සුනකෙයින් කීකරු තමන්ගේ ස්වාමියාට විතරයි. ඒ කියන්නේ ස්වාමියා කිව්ව ගමන් හපා කන්න පණිනවා. මුලින්ම කිව යුත්තේ කිසිවෙකුටත් කිසි විටකත් ප්‍රචණ්ඩත්වයට යන්න බැරි බවයි. කුමන කාරණයක් පදනම් කරගෙන හෝ ප්‍රචණ්ඩත්වය අනුමත කරන්න සිහි බුද්ධිය තියෙන කාටවත් බෑ.
ප්‍රචණ්ඩත්වයට ශාරීරික හානි දේපල හානි අයත් වෙනවා යකඩ පොල්ලක් තියා ගල් කැටයක්වත් අතට අරගන්න හෝ පහර දෙන්න බෑ උද්ඝෝෂණයට අදාළ කාරණය මොනතරම් සාධාරණ වුණත් යුක්තිසහගත වුණත් දේපල ගිනි තියන්න මිනිස්සුන්ට ගහන්න බෑ ඒක තමයි නීතිය මිරිහාන උද්ඝෝෂණයේදී වූ බරපතලම සිද්ධිය පොලිස් බස් රථයට ගිනි තැබීම ඒ ගිනි තියෙන අයරු හොඳටම පේනවා පොලිසිය දකින්නේ නැතුව ඇති තාමත් ගිනි තියපු කෙනාව හොයනවා අප එදත් වාර්තා කළා සාමකාමී උද්ඝෝෂණ ප්‍රචණ්ඩ කරන මිනිස්සු ඔය උද්ඝෝෂණ අතරට රිංගනවා කියලා ඒ බව අද ආයෙත් මතක් කරනවා ගම්බල උද්ඝෝෂණ වලට විශේෂයි අරක්කු කාලට බත් පැකට් එකට ගුටි කන්නත් තාම ඔය පක්ෂ වලට මිනිස්සු ඉන්නවා ඒ නිසා උද්ඝෝෂණ වලදී එකපාරට දහ පාරක් හිතන්න ඕනේ කුසගින්න ඉන්ධන හිඟය ගෑස් හිඟය බෙහෙත් හිඟය විදුලි කප්පාදුව බහණ්ඩ හිඟය මිල ඉහළ යාම මේ හැම එකක්ම ජනතාව හොඳටම තලාපෙලා අවසන් ඒක සත්‍යයක් ඇත්ත දැන් රඹුක්කන සිද්ධිය අරන් බලමු රඹුක්කන සමූපකාර ඉන්ධනහලට බවුසරයක් ආවා ඒ ඉන්ධන බවුසරේ එන්න පෙර සිටම ප්‍රදේශයේ ජනතාව විරෝධතාවක නිරත වුණා ඒ පෙට්‍රල් සහ ඩීසල් ඉල්ලමින් දවස් 4ක් විතර මේ ජනතාව ඉන්ධන නැතුව මහපාරේ උද්ඝෝෂණවල නිරත වුණා ඒ අතර වාරේ බවුසරේ ආවේ නමුත් බවුසරේ ආවට තෙල් බාන්නේ නැතුව තියාගෙන හිටියා එහි වූයේ කූට අරමුණක් ඒ තෙල් මිල වැඩි වෙන බව දැනගෙනයි තෙල් බාන්නේ නැතුව තියාගෙන හිටියේ ජනතාව මෙහිදී කුපිත වුණා තෙල් බාලා පරණ මිලටම දෙන්න කියලා උද්ඝෝෂණය කළා අන්තිමට ඒ බවුසරේම යොදාගෙන රේල් පාරත් හරස් කළා මේ තමයි මූලික හේතුව මේ ඉන්ධන පිරුම්හල සමුපකාරයට අයත් එකක් දැන් පොලිසිය මොකද කළේ මේ අයත් එක්ක කතා කරලා සාමකාමීව විසඳ ගන්න උත්සාහ කළ බවක් දක්නට නැහැ රේල් පාර හරස් කර එක වැරදි ඒ වැරද්ද තේරුම් කරලා දෙන්න හැකියාව උසස් පොලිස් නිලධාරියෙකුට තිබුණ බවක් නම් පේන්න නැහැ ඇත්තරම එහිදී පිරිස විසිරවන්න භාවිත කළ අවම බලය කුමක්ද මේ ඒ පිළිබඳව කතා කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ දැන් මේ රඹුක්කන සිද්ධියේදී පොලිසියට සිදු වෙනවා පොලිසිය ස්ථාවරය හරි කියලා ඔප්පු කරන්නට නම් මේ රැස්වෙච්ච කණ්ඩායම අපේ රටේ නීතිය අනුව යම්කිසි තහනම් ක්‍රියාවක් කිරීමට එහෙම නැත්නම් වැරදි ක්‍රියාවක් කිරීමටයි මේ රැස්වීම සිදු කරලා තියෙන්නේ කියලා. හැබැයි යම්කිසි හේකින් මේ රැස්වෙච්ච ජනතාව රැස් වෙලා තියෙන්නේ තමන්ගේ විරෝධයක් ප්‍රකාශ කිරීමට පමණක් නා. එහෙම නැත්නම් තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්නට පමණක් නා. එහෙම නැත්නම් තමන්ට තියෙන පීඩාව, තමන්ට දැනෙන හැඟීමක්, එහෙම නැත්නම් තමන් විසින් දැඩි ලෙස විශ්වාස කරන යම්කිසි අදහසක් තව කෙනෙක් හෝ පාලකෙක් විසින් කළ යුතුයයි තමන් විසින් විශ්වාස කරන ක්‍රියාවක් දක්වන්නට හෝ ඒ පිළිබඳව හඬක් අවදි කරන්නට නම් ලංකාවේ නීතිය අනුව නීති විරෝධී රැස්වීමක් වන්නේ නැහැ මහජන සාමයට බාධාවක් වෙන්නේ නැත්නම් නීති විරෝධී ක්‍රියාවකට රැස් වෙලා නැත්නම් පොලිසියට බලය පාවිච්චි කිරීමට කිසිදු හැකියාවක් ලැබෙන්නේ නැහැ දැන් මේ මහජන සාමයට බාධාවක් වෙන ක්‍රියාවක් කියලා ඔප්පු කිරීමට නම් පොලිසියට ඒ සඳහා සාක්ෂි ඉදිරිපත් කරන්න සිදු වෙනවා. අපි හිතමු යම්කිසි ආකාරයකින් ඇත්තටම ඔවුන් නීති විරෝධී රැස්වීමක හිටියා. ඔවුන් මහජන සාමයට බාධාවක් වන ක්‍රියාවක් කළයි කියලා. ඒත් පොලිසියට හැකියාව තියෙන්නේ ඒ අවශ්‍ය වෙන ඒ මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය වෙන බලය පාවිච්චි කිරීමට පමණයි. එහෙම නැත්නම් පොලිසියට බලයක් තියෙනවා අත්අඩංගුවට ගන්න. ඒ අවම් බලය කියලා කියන්නේ වෙඩි තබා පුද්ගලයන් මැරීම කියන එක අපිට පිළිගන්නට අමාරුයි. ඒ වගේම පොලිසිය යම්කිසි පුද්ගලයෙක් බෞසරයකට ගිනි තබන්නට උත්සාහ කරන කලා ඒ පුද්ගලයාටයි වෙඩි තැබීම සිදු කළේ කියලා පොලිසිය කියනවනම් එතකොට ඊළඟට පොලිසියට ඔප්පු කරන්නට සිදු වෙනවා මේ පුද්ගලයා ඒ බෞසරය අසල සිටියේ බෞසරයට ගිනි තැබීමට උත්සාහ කළා පොලිසිය වෙඩි තැබුවේ බෞසරය ආසන්නයේදී ඒ ආදී වශයෙන් කරුණු ගණනාවක් ඔප්පු කරනවා ඊළඟට බෞසරයක් තෙල් බෞසරයක් තියෙන ස්ථානයකට වෙඩි උණ්ඩ නිකුත් කිරීම කොයි ආකාරයෙන් සාධාරණ ඒ වගේම බුද්ධිමත් ක්‍රියාවක්ද කියන එකත් ප්‍රශ්න කරන්නට සිදු වෙනවා මේ සම්බන්ධව පැහැදිලි විමර්ශනයක් සිදු කළා යම්කිසි වරදක් කවුරු හරි අතින් වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධව නිසි නීතිමය ක්‍රියාමාර්ග ගත යුතුයි කියන එකයි අපේ අදහස පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා කියන්නේ බලයේ ඉක්මවා භාවිත කළා නම් පියවර ගන්නවා කියලයි බෞසිරිය ගිනි ගැනීම වැළැක්වීම සඳහා ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් වටකර පහර දීමට උත්සාහ කිරීම හේතුවෙන් එම නිලධාරියන්ගේ ජීවිත සහ බෞසර රථයේ ගිනි ගැනීමෙන් සිදෙන විශාල හානිය වළක්වා ගැනීම සඳහා අවස්ථාවට උචිත පරිදි අවම බලය පාවිච්චි කිරීමට සිදු වුණා. ඒ අනුව මුල් අවස්ථාවේදී අහසට වෙඩි තැබීම මගින් කලහකාරී පිරිස පාලනය කිරීමට උත්සාහ කළද
ඔවුන් පාලනය නොවු බැවින් ධනහිසෙන් පහළට වෙඩි තැබීම නියෝග කරමින් පිරිස විසුවා හැරීම සඳහා ඔවුන් කටයුතු කර තිබෙනවා. එසේම මෙම අවස්ථාවේදී පොලිස් නිලධාරියන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදු කර අධ්‍යයන සම්බන්ධව පොලිස් මූලස්ථානයේ මට්ටමින්ද විමර්ශනය පැවැත්වෙන මා විසින් කටයුතු සිදු කරන බවද මේ අවස්ථාවේදී දන්වා සිටිනවා. මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විසන් කමිටුවකුත් පත් කරලා සිද්ධිය ගැන හොයන්න. මෙහිදී පොලිස් නිලධාරීන් විසින් බලය ඉක්මවා කටයුතු කිරීමක් සිදු කර තිබේද යන්න සම්බන්ධව පරීක්ෂා කිරීම සඳහා මේ වන විටත් මා විසින් රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයෙකු ඇතුළු අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙකු සහ ආරක්ෂක අමාත්‍යාංශයේ නීති උපදේශකතුමා ඇතුළු මණ්ඩලයක් පත් කිරීමට පියවරගෙන තියෙනවා. මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසටත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කිරීම හා කලාකාරී ක්‍රියා සිදු කිරීමෙන් වළකින ලෙසටත් මහ ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. දැන් බලමු මේ අවම බලයේද කියලා. මේ වෙඩි වැදලා ඉන්න පුද්ගලයා අහල පාලකවත් බවුසරේ නැහැ. පලා යන අයෙකුට තමයි පොලිසිය වෙඩි තියලා තියෙන්නේ. මේ බලන්න තනි කරලා පහර දෙන ම්ලේච්ඡ ස්වරූපය. ඇත්තටම මේ මිනිස්සු හිටියේ නිරායුධව කඳුළු ගෑස් වලින් පසුව තමයි ගල් අරගෙන තියෙන්නේ. අවම බලයට රබර් උණ්ඩ වෙනුවට ජීව උණ්ඩ ආවේ කොහොමද? උද්ඝෝෂණයකදී අවම බලය ධන හිසට පහලින් හොයලා වෙඩි තියන්න මේ පොලිසියට පුළුවන්ද? ඇත්තටම කරන්න තිබුණේ වෙඩි තියන එකද? තව තවත් කඳුළු ගෑස් ගහලා එලවන එකද? මේ සියල්ල කරන්න පෙර හොඳින් කතා කරලා මේ ප්‍රශ්නේ විසඳගන්න උත්සාහ කරන එකද? මේ වෙඩි තියන නියෝගයේ පොලිස්පතිගේද නැත්නම් ඊටත් ඉහළින් ආවක්ද? එහෙම නැත්නම් ස්වාමියාට පණ වගේ ආදරේ පොලිස් නිල සුනක අංශයේ සුනකයෙකු වගේ තමන්ගේ දේශපාලනඥයාට ආදරය කරන උස්සි කිව්වහම බුරාගෙන නෙමෙයි වැරදුනා වෙඩි තියාගෙන පණින අයෙකුගේ උත්සාහයක්ද කියලා රටට කිව යුතුමයි. පොලිසිය විතරක් නෙමෙයි ත්‍රිවිධ හමුදාවේ වීරෝදාර නිලධාරිනුත් එකක් මතක තියාගන්න ඕනේ. උතුරු නැගෙනහිර යුද්ධයේ වෙලාවේ ඔබට අවශ්‍ය ලේ දෙනට පෝලිම් ගහිලා හිටියේ මේ රටේ මේ අහිංසක සාමාන්‍ය ජනතාව. එක ඇමතියෙකු හෝ mantri කෙනෙකු පෝලිමේ හිටියේ නෑ ඔබට ලේ දෙන්න. එහෙම හිටියනම් මතකයක් තියනවද ඔබට? එනිසා ඔබේ තුවක්කු පත්තු කරන්නේ බොහෝ වෙලාවට ඒ රුධිරයට එරෙහිවයි කියලා මතක තියාගන්න. හුඟක් ලොක්ක අන්තිමට ඔබව පාවදේවි. රමුක්කන වෙඩිතැබීමේ සිද්ධිය පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී දීර්ඝ ලෙස අවධානය යොමු වුණා. පක්ෂ විපක්ෂ මැති ඇමතුරුන් මේ පිළිබඳව විවාදයක් පැවැත්වූ අතර පොලිසිය සිය අවම බලය භාවිතා කිරීම සම්බන්ධයෙන් මෙහිදී විපක්ෂයේ සිය දැඩි අප්‍රසාදය පළ කළා. පොලිසිය මේ අවස්ථාවේදී කටයුතු කළේ පොලිස් ආඥා පනතා පොලිස් නියෝග වලට අනුවයි. මේ වෙඩි තැබීම සිදුවන්නේ උද්ඝෝෂණය පාලනය කරන්න පුළුවන් හැම දෙයක්ම කරලා. වෙඩි තියන එක අවම බලයද? මිනි මරණ එක අවම බලයද? මේ ම්ලේච්ඡ ආණ්ඩුව අලුත් පොලිස් ඇමති මෙහෙමද වැඩල්ලි කියලා මම අහන්න කැමතියි. මට ඇහුණා ඔබතුමා කියනවා පක්ෂ නායක රැස්වීමේදී මේ සභාවෙ ඉන්න පක්ෂ නායකයෝ හැමෝම ගිහිලා කියනවා නම් ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්නේ කියලා එතුමා ලෑස්ති කියන වචනේ ඔබතුමා කිව්වා. ඔබතුමා අවස්ථාව ලබා දෙන්න අපි සූදානම් ඒකමතිකව මේ විපක්ෂයේ සියලු දෙනා ඒ ප්‍රකාශය කරන්න. කිසිම විදියකින් මේක තෙල් මිල අඩු වෙලාවේ පටවගෙන ගිහිල්ලා හංගගෙන තිබිච්ච එකක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන් මිනි මරුමක්. මේක සැලසුම් සහගතව කෙරුවේ. මෙතන දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා. මේක තව ඇදගෙන යන්න බෑ. අපි ජනතාවට මොකක් හරි විසඳුමක් දෙන්න ඕනේ. නැත්තම් අපි ගෙදර යන්න ඕනේ. සිදුවීම සිදුවෙන්නේ කපුටෙක්ගේ තට්ටක් මරලා ඇල්ලුවොත් හරි කියලා සිදුවේ සිද්ධාන්තය ඉඳන් පටන් ගන්න. මේක මෙතනින් නතර කරන්න අපි වැඳලා විපක්ෂයෙන් ඉල්ලීම කරනවා. අඩුම ගානේ වක්කීම අරගෙන එක්ක ඇමතිවරයා එහෙම නැත්තම් පොලිස්පතිවරයා ඉල්ලාස් වෙන්න ඕනේ. අන්ව හිතනවනම් තුවක්කුව දික් කරලා වෙඩි තියලා මරලා Taman ආණ්ඩු කරන්න පුළුවන් කියලා ඒ ප්‍රශ්නෙට විසඳුම් ලබා දෙන්න ඕනේ. මේ පැත්තෙන් බෝලේ මේ පැත්තට පාස් කරනවා මේ පැත්තෙන් ඒ පැත්තට පාස් කරා කියලා නැති වෙච්ච දරුවට සාධාරණයක් සිද්ධ වෙන්නෙත් නැහැ. මේ ප්‍රශ්නෙට විසඳුමක් හම්බෙන්නෙත් නැහැ. කනක හේරත් ඇමතිවරයා ඒකේ වගකීම ගන්න ඕනේ. බස්නායක කියන ඒ සමපකාර සංගමේ සභාපතිවරයා
ඔබතුමාගේ ලේකම්වරයෙක් පරණ බිලට තමයි ඉන්වොයිස් එක ගහලා තියෙන්නේ. KD ලක්ෂාන් කියන ඒ මනුස්සයාට ලොරි තට්ටුවක් තියෙනවා. දවස් 4කට ලොරි තට්ටුවේ ඩීසල් නැහැ. ඒ මනුස්සයාට ජීවත් වෙන්න මාර්ගයක් නැහැ. ඒ මිනිහා එතෙන්ට ගියේ ඒ මිනිහාගේ ජීවිත මාර්ගය හදාගන්න. අන්තිමට වෙඩි උණ්ඩයක් කෑවා. අඩුමතරම අද්‍රාමාත්‍වරයට දැනෙන්න ඕන. මේ රටේ පුරවැසියන් මූණ දී තිබෙන වේදනාවේ තරම තමුන්නාසල තෝරගෙන තියෙන පාර වෙඩි පහර නම් තමුන්නාසල මතක තියාගන්න කෝටි දෙකක ජනතාවක් මරණයකින් තොරව ඝාතනයකින් තොරව මේක තමුන්නාසල පාලනය කරන්න හම්බෙන්නේ නැහැ. මුළු කැබිනට් එකම ඉල්ලස්සා ගෙදර යන්න. ඒ ක්‍රියාදාමයේ නොගත්තා නම් මෙලහට 3400ක් මැරිලා. මගේ ආණ්ඩු කාලේ ආණ්ඩුවේ තුවක්කු එකක්වත් කිසිම කෙනෙකුට පත්ුනේ නැහැ. අපරාධකාරයෙකුටවත් පත්ුනේ නැහැ මගේ කාලේ. ජනාධිපතිතුමා කතානායකට ප්‍රකාශ කරා කියලා ඉල්ලස් වෙන සූදානම් කියලා ඒක සම්පූර්ණ වැරදි ප්‍රවෘත්තියක් නෙවෙයි. මම කිව්වේ 113ක් අරගෙන එතෙන්ට ගියොත් ආණ්ඩුව දෙන්න සූදානම් කියලා එතුමා ප්‍රකාශ කරලා තියෙනවා. ඔබතුමා අපි පුදුම වුණා. ඔබ 113 කොහොමඩක් තියෙනවා. බය වෙන්න එපා. ආණ්ඩුව එතුමා දෙන්න ඕනේ අපිට ගන්න පුළුවන්ද? හරි. ගන්න එහෙනම්. මේ තරුණයාට වෙඩි තියන්නේ මේ බවුසරේ ගිනි තියන්න ගිහිල්ලා නේ මේ අතුරු පාරකදී. මේ ඕඩර් එක දෙන්නේ කීර්තිරත්න SSP. ආණ්ඩුවේ සහායකට RSI කෙනෙක් විදියට පත් වෙන්නේ. හැමදාම බීලා ඉන්නේ. බීලා ඉඳලා තමයි මේ තීන්දුව ගන්නෙ. රාජපක්ෂ පාලනයේට මේ වෙඩි තියෙනේවා අලුත් දෙයක් නෙමෙයි. මේ කීර්තිරත්න කියන SSP වරයා ඔව් ASP විභාගයේ ඉදිරිපත් වුණා මේ ප්‍රොමෝෂන් එකට ඉදිරිපත් වුණාම 12 දෙනයි සමත් වුණේ මොහු 46 වෙනියා හැබැයි රාජපක්ෂ වරුන්ට ඔහු ASP කරන්න ඕන නිසා 12 දෙනෙක් ගන්න අවස්ථාවේ 50 දෙනෙක් අරගෙන තමයි මේ කීර්තිරත්න මේ ස්පීකරි. එහෙනම් එහෙම කරපු කීර්තිරත්න මේ ආණ්ඩුවේ කොන්ත්‍රාත්තු ඉෂ්ට කරන්නේ නැද්ද? ඒක තමයි ඒ උනේ. ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට ඉවත් වන ලෙසට බල කරමින් පැවැත්වෙන ගාලු මෝදුර විරෝධතාවයට අදට දින 12ක් මේ අතර හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ පැවති විරෝධතාවයක් හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතු වලට දැඩි බාධාවක් එල්ල වුණා. එමෙන්ම දිවයිනේ ප්‍රදේශ රැසක අද දවස පුරාම විරෝධතා පැවැත්ුණා. වත්මන් ආණ්ඩුවට බලෙන් ඉවත් වන ලෙස බල කරමින් ගාලු මුවදොර සිදු කරන විරෝධයට අදට දින 12යි. මේ ඊයේ දින ගාලු මුවදොර විරෝධතා භූමියේ තත්ත්වයයි. මෙතර ගාලු මුවදොර 12 වන දිනටත් පවත්වන ජනතා අරගලයට සහාය දක්වමින් කලාකරුවන් රැසක් එක්ව ඊයේ දින අරගලයට ගීතයක් එලි දැක්වුවා. ජයග්‍රාහී අරගලය ඒක යථාර්ථය ජනතා යථාර්ථය අපේ රටේ ජනතාව කාලයක් තිස්සේ පැවතුණු මේ කිසිම ක්‍රමයක් නැති මානවවාදී නොවන යල් පැනගිය දේශපාලන සම්ප්‍රදාය ඉවත් කරලා නව දේශපාලන සම්ප්‍රදායක් නිර්මාණය කිරීමේ සමාරම්භය අද මේ ජනතාව ජනතා මට්ටමින් අරගෙන තියෙනවා. ඒ නිසා මේ අරගල ජනතා විසින්ම ගෙන යා යුතුයි. අපේ දෙල්දුවේ ඥානසුමන හාමුදුරුවෝ මේ ගීතය ලියලා සංගීත නිර්මාණය කරේ කුමාර් දේ සිල්වා පද රචනය ඇවිල්ලා දෙල්දුවේ ඥානසුමන තේරෝ මේ ගීතය කියවෙන්නේ අපේ රටට කිසිම ආගමක් පක්ෂයක් ભેදයක් කිසිම දෙයක් නැහැ මෙතන මේ ගීතේ චෙමගේ රට වෙනුවෙන් ලියපු ගීතයක් භාෂා තුනේම මේ ගීතේ ගායනා කරලා තියෙනවා මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා සියත ආයතනෙට සියත ටීවී ආයතනෙට විශේෂයෙන්ම සංගීතයට සංගීත thank you very much මේ අතර බලපිටියද ඊයේ දින විරෝධතාවයක් පැවතුණා. විරෝධතාවයේ පවත්වන අතරතුර ඊයේ දින රබුක්කන විරෝධයේදී මියගිය පුත්කලයා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමට ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විරෝධතාවයට එක් වූ පුත්කලයන් කටයුතු කළේ මේ ආකාරයෙන්. බික්කු සංඝස්ස දේම ඊයේ රාත්‍රියේ බණ්ඩාරවෙල වටරවුම අවහිර වෙන පරිදි බීමත් පිරිසක් අරගලයේ මුවාවෙන් මාර්ගයේ වාහනවලට පහර දී තිබූ බවද වාර්තා වුණා.
කොළඹ සිට බදුල දක්වා ගමන් කරන බස් රථ නවතා මේ පිරිස හිරිහැර කර ඇති බවයි වාර්තා වුනේ. මේ අතර මාරවිල කොළඹ ප්‍රධාන මාර්ගයේ ඊයේ රාත්‍රියේ නගර මැදේ ටයර් පුලුස්සා දමමින් රජයට එරෙහිව විරෝධතාවයක් පැවැත්ුණා. මේ අතර මාතර මහානාම පාලම අසලින් ප්‍රධාන මාර්ගය අවහිර කර විරෝධතාවයේ නිරතව සිටි පිරිස විසුරුවා හැරීමට පොලිසිය ඊයේ මධ්‍යම රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. හුඟ දෙනෙක් කියන්නේ ජනාධිපති අගමැති ගියාම රට අරාජික වෙනවා කියලා. එහෙම යන්න කිව්වහම රට බහර දෙන්නේ කාටද කියලා ප්‍රශ්න කරනවා. ඇත්තටම දැනුත් රට අරාජිකයි. බඩු වැඩි කරන්නේ සමාගම් විසින්. මැති අමතුරු කියන්නේ ඒගොල්ලෝ 50ක් ඉල්ලුවාම අපි ජනතාවගේ පැත්තෙන් හිතලා 40ක් වැඩි කරන්න අවසර දුන්නා කියලා. ඇත්තටම ජනාධිපති අගමැති ගියොත් රට අරාජික වෙනවද? දැන් රාජපක්ෂවරුන්ට තියලා ගෙදර යන්න කියන්නේ ජනතාව විතරක් නෙවෙයිනේ. අපේ රටේ උත්තරීතර ගරුතර මහානායක ස්වාමින් වහන්සේලාත් අන්තර්වාර පාලනයක් හදන්න කිව්වනේ. හැමෝටම පිළිගන්න පුළුවන් පක්ෂ විපක්ෂ අයගේ එකමුතුවක් తాවකාලිකව හරි ආණ්ඩුවක් හදන්න කිව්වනේ. මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කියන්නේ දැන් ඇති යන්න කියලානේ. විශ්වවිද්‍යාල ආචාර්යවරු විතරක් නෙමෙයි කීර්තිමත් වෛද්‍යවරුන් පවා කියනවනේ රාජපක්ෂවරු හිටිය ඇති දැන් යන්න කියලා. නමුත් මේ අයව තියාගන්න අවශ්‍ය අය කට්ටියකුත් ඉන්නවනේ. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලෝ අහන්නේ ඉතින් කොහොමද ගිහිල්ලා රට අරාජිකයි කියලානේ. හරියට දැන් රට අරාජික නෑ වගේනේ. කතානායකතුමාට පුළුවන් මේ අය ගෙදර ගියාම රට පවත්වගෙන යන්න. නීතියේ නිඩ තියෙනවා. එහෙම තමයි මේ රටේ නීති විශාරදීන් කියන්නේ. ඊට අමතරව ඔබට මතකද මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව? ඒ ආණ්ඩුව එදා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ආණ්ඩුව අර බොරදියේ මාළු බාපු මහින්ද රාජපක්ෂ මහත්මයාව එකපාරටම අගමැති කළා. අන්තිමටම සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් මගින් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ඒ දින 52 අගමැතිකම අහෝසි කළා. ඇත්තටම අපේ රටේ අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු විනිශ්චයකාර මණ්ඩලයකට මේ රට తాවකාලිකව බාර ගන්න බැරිද? බාර දෙන්න බැරිද? ඊට මහානායක සහ අන්‍යාගමික නායකින් කිහිප දෙනෙකුගේ සහය ගන්න බැරිද? අප මෙවන් කතිකාවකට රට ගෙන යන්න තීන්දුව කළේ මේ රටට ණය ටික ලැබිලා මේ තියෙන ණය ප්‍රතිව්‍යුහගත කරලා මේ රට හරිපාරට අරගෙන ඡන්දයක් තියනකල් ඉදිරියට ගෙනියන්න පුළුවන් කියලා හිතන පිරිසකුත් මේ රටේ ඉන්නවා. ඒ සඳහා ක්‍රම හොයන උදවියත් මේ රටේ ඉන්නවා. ඒ සඳහා යෝජනාවක් ලෙසයි අප මේ කාරණාව ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ අග්‍ර විනිශ්චයකාරතුමා විනිශ්චයකාර මණ්ඩලයක් එක්ක తాවකාලිකෝ මේ රට බාර ගන්න. ඒ වගේමයි මහානායක ස්වාමින් වහන්සේලාටත් අන්‍යාගමික පූජ්‍යපක්ෂේ නායකින් කිහිප දෙනෙකුටත් හිට එකතු වෙන්න පුළුවන්. මම හිතන්නේ බොහෝ වෙලාවට මේ රටේ හැමෝම එවන් తాවකාලික විසඳුමක් බාර ගන්න ලෑස්ති වේවි ඡන්දයක් තියනකල්. මේ මාතෘකාව විවෘත සංවාදයකට අරගෙන මේ යන්න බෑ කියලා ඒගොල්ලෝ ගියාම අරාජික වෙනවා කියන අයට මං හිතන්නේ යන්න පාරක් හොයලා දෙන්න ඕන කියලයි මේ රටේ ජනතාව මේ මොහොතේ විශ්වාස කරන්නේ. ආණ්ඩුවට සහාය පළ කරන තවත් මන්ත්‍රීවරුන් 30 ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය කරනු ලැබුවා. එම 30 සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට පත්ව පසුව ආණ්ඩුවට සහාය පළ කර 30. කෙසේවිතත් තවමත් ආණ්ඩුවට බැලූ බැල්මට බහුතර බලයක් පවතිනවා. ආණ්ඩු පක්ෂය පවසන්නේ තමන්ට මන්ත්‍රීවරුන් 116 දෙනෙක් සිටින බවයි. මෙලෙස ආණ්ඩුවේ නිවත් වී ස්වාධීන වීමට තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහුමාන්, එස්.එම්. තෞෆික් සහ ෆයිසල් කාසිම් යන මන්ත්‍රීවරුන්. මෙම 30 මීට පෙර සමගි ජනබලවේගයේ සිට පසුව ආණ්ඩු පක්ෂයට සහය දැක්වූ මන්ත්‍රීවරුන් 30. පසුගිය අප්‍රේල් මස 5 වනදා ස්වාධීන වූ මන්ත්‍රීවරුන් 42 ශාන්ත බණ්ඩාර සහ සුරේන් රාඝවන් යන මන්ත්‍රීවරුන් නැවතත් ආණ්ඩු පක්ෂය සමග එකතු වූවා. ඒ අනුව 42 ඉවත් වීමෙන් පසු 117කට පැවති මන්ත්‍රී ආසන සංඛ්‍යාව 119ක් ලෙස ඉහළ ගියා. කෙසේ වෙතත් අද මන්ත්‍රීවරුන් 30 ආණ්ඩුවේ නිවත් වී ස්වාධීන වීමත් සමග ආණ්ඩුව සතුව පැවති 119 බහුතර බලය 116ක් දක්වා අඩු වුණා. කෙසේ වෙතත් තවමත් මන්ත්‍රී ආසන 113ක බහුතර බලය ඇත්තේ ආණ්ඩු පක්ෂයටයි. ගල්ලංගුරු සහ ඉන්ධන නෞකා සඳහා මුදල් ගෙවා මේ වන විට ගොඩබෑම ආරම්භ කර ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. මේ අතර විරෝධතාවයන් හේතුවෙන් රට පුරා බස් රථ දහවණයට අද දවසේදීත් බාධා එල්ල වුණා.
විදුලි සහ ඉන්ධන අර්බුදය විසඳීම සඳහා මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති ගල්ලඟුරු සහ ඉන්ධන නෞකාවන්ට මුදල් ගෙවා ගොඩබැම ආරම්භ කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා. ඒ අනුව ගල්ලඟුරු මෙට්‍රික් ටොන් 120,000කට ඩොලර් මිලියන 38ක මුදලක් ගෙවා නිදහස් කරගෙන ඇති බවයි අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. ඊට අමතරව ඩීසල් සහ ගුවන් යානා ඉන්ධනද ගොඩබැම ආරම්භ කර ඇති බවයි එම ට්විටර් පණිවිඩයේ දැක්වෙන්නේ. ඉන්ධන නැව මේ මාසේ 16කට ප්‍රමාද ගාස්තු ගෙවනවා. දිනකට රුපියල් ලක්ෂ 57 ලක්ෂ 40,000කට වැඩිය. මේ වෙන විට එතුමා කියනවා ඉන්ධන නැව බානවලු පට්ට බොරු. මේ මොහොතේ දැවිතෙල් නැව දින 7ක් ප්‍රමාද ගාස්තු එක්ක අද බානවා ඉතුරු කොටස. තාම නැවක් ඇවිල්ලා නැහැ. ඩීසල්, ඩීසල් භූමි තෙල් සහ ගුවන් යානා ඉන්ධන සහ ඩීසල් නැවක් මග එනවා එන්නේ දෙකට. ඒ ඉන්දිය නව යෝජනා ක්‍රමේ ගසා කණ්ඩ ගෙනාපු හොර ගිවුසුම් වලට ගෙනාපු නැව් තුනක් තාම මුහුදේ දින 5කට වැඩි. කෙසේ වෙතත් තවමත් රට පුරා දිගු ඉන්ධන පෝලිම් දක්නට ලැබෙනවා. මේ අතර හෙට සිට ඉන්ධන බවුසර සඳහා හමුදා ආරක්ෂාව ලබා දීමට අමාත්‍යවරයා එකඟ වූ බව පෞද්ගලික බවුසර රථ හිමියන් ප්‍රකාශ කරනවා. ඉන්ධන ප්‍රවාහනය කියන්නේ අත්‍යවශ්‍ය සේවාවක් රටේ පවතින්නේ. නමුත් අද වෙනකොට අපේ ටැංකි රථ ධාවනය කිරීමේ අපහසුතාවයක් පත් වුණා. රටේ පවතින උද්ඝෝෂණක සමග අපේ ටැංකි රථ කරුවන් සේවයට වාර්තා කිරීම අද දින අපහසුයි කියලා අපිට දැනුම් දුන්නා. ඒ සම්බන්ධයෙන් අපි ඇමතිතුමා සහ සංස්ථා නිලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් පසු සම්පූර්ණ ආරක්ෂාව අපිට ලබා දෙන බව දැනුම් දීමෙන් පසු සියලුම ටැංකි රථ කරුවන්ට හෙට දිනේ සිට සේවයට වාර්තා කරන්න කියලා අපි දැනුම් දීමක් කළා. ඇමතිතුමා සහ නීතිගත සංස්ථා සභාපති සහ කළමනාකර අධ්‍යක්ෂතුමා ඇතුළු නිලධාරීන් සහභාගී වුණා. එතෙන්දී කරු ඇමතිතුමා යුද හමුදාපතිතුමා සමග දුර්ගතණයෙන් සාකච්ඡා කළා. එවුන් අපිට ටැංකි රස වලට දෙන සැලැස්ම වුන් හදලා අපිට ඉදිරිපත් කරනවා කිව්ව හැට දිනේ. ඒ අනුව අපි සෑහීමකටපත් වෙනවා එහෙම තත්ත්වය උඩ. මේ අතර රට පුරා පැවැත්වෙන විරෝධතාවයන් හේතුවෙන් බස් රථ දහවණියට විශාල බලපෑමක් එල්ල වී ඇති අතර ඒ හේතුවෙන් බොහෝ ප්‍රදේශවල බස් රථ දහවණිය වන්නේ නැති බවයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කරන්නේ. මේ අතර හැටන් බස් නැවතුම් පොලිසියට දිනපතා දුර සහ කෙටි දුර දහවණය කරන පෞද්ගලික බස් රථ රියදුරන් අද දින දහවන කටයුතු වලින් ඉවත් වී තිබෙනවා. ඒ හේතුවෙන් මගින් පත්වුවේ දැඩි අපහසුතාවයකටයි. ඩීසල් සහ ඉන්ධන මිල ඉහළ යාම හමු වේ රජය විසින් වැඩි කළ 35%ක බස් ගාස්තුව ප්‍රමාණවත් නොවන බවත් එම බස් ගාස්තුව 50%ක් දක්වා වැඩි කළ යුතු බවයි වර්ජනයේ නිරත පෞද්ගලික බස් රථ හිමියන් කියා සිටින්නේ. එම පුවතත් සමගින් අප ඔබෙන් සමු ගන්නවා රාත්‍රී ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. අප යළිත් හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.